මගේ පවුල 99.9% විස බීජ වලින් ප්‍රොටෙක්ට් කරන්නේ කොට්‍රිජ් ප්‍රොටෙක්ට් හෙල්ත් සෝප්. पिंकी मिस्से उद्यम गेटी मैन एटीन बाकी मगुन बॉस पिंकी मे बिती वल्टा तेस्कान अपने बोस मे बड़े दिख रही मे हेमदेम कनपटार पड़ा तीरने बाकी क्लेम क्या यार मारते के नटा नाम बेन नैनिया ऐ पन अगर ये लाल लगा ना बाती है गहनी ये कसाद बनी ना बनीं दो ने इटू की ने तेरा इतना आम बांग करने भूलवा नहीं दिया यार दाना दे वाल नहीं है हाँ बाती रे तेरा नहीं थी अगर रंधे के बोस्टर तेरे निकमसी ने करा मैं यार मांगे ना दानी ठीक है बा� हितुअकारी मरे क्यों नहीं तीखा रखा ना बे आती है बो यहाँ तो नहीं विहीन किलो करने यार मगे पार्ट में किकने करना नहीं हाँ अरे अरे बात ये ना पार्ट में करने का नहीं लो हम पुरे ट्राई कर दाल बालन ना मेर रांधे के बोस आरो डेक्किंग गलो करने बुलवा दिया See you later.
කොවිට අන්තරාගේ වීරය හවසට පිටු වෙයි. ගොඩක් වීරයෝ දරා ගන්න බැරි හේතු එක්ක හිතේ මේ වීරය මරලා දානවා සර්. ඒක නම් ටිකක් බර කතාවක්. නෑ නෑ සර්. මං එහෙම කිව්වේ දේශාංශ කාර්යකින් මේ වැඩ කරන්න කියලා. අපේ බර කිරිල්ල හින්දමයි අපිට උදව් කරන්නේ. ඒ සර් දැන් එක වදයක් දුපොයිද සර්. දේශාංශ රක්ෂිතයක් කරපු කැලෑ ප්‍රශ්නේදි මොකද අවුලක් වුණාලු නේද බං. ඔව්. ඒ අවුල නිසා තමයි සර් ජොබ් එකකුත් අයින් වෙලා තියෙන්නේ. සර්ට උඹව නම් වදයක් නෙවෙයි. මේත් ඉතින් අනේ මං. අවසර පිටු නම් ওই දේවල් කතා කරගමු. දැන් අපි යන්න. दर्शन बस हेम कर ड्राइव कर हरी आप उबे हमें देख ला देख ने तीन घंटा आप इकना हरी कहता है ये मैं उबे दम मुली में रिलैक्स जाऊँ को केली मारेंगे आप इकदर नहीं तो मांगे नहीं थे नहीं नहीं पा मांगे ना ले 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 वाला किना पारी सुन නැදුම අතේ දොරේ පින්සර ටෙක්ස්ටයිල් මයි අංගනේ පාර නැදුම හනුවර ක්ලෝස් අප් එවර් ෆ්‍රෙෂ් ටූත් පේස්ට් පෑ 12ක් දක්වා නැවුම් මොවක පහස අත්විඳින්න චාන්දනි අක්කේ චාන්දනි අක්කේ अनुतरा आई थिंक हांसी के लिए इन्हें तो ना मासूदू मैंने किया ना मुझे यंग हिते हिते इंडोन उन दिन ना घाटा बहुत तबागे उन दिन ना इतनी पौड़ी काल इंदा नहीं है मामन एक अनिवार्य बा मगे हिते टारी नहीं है बा वह टारी एक अन इंदा क्या नहीं है के का विकार ओल होते हैं ये मुकदमा हाथुंगे वांगी तीन अक्का ने तू न तारी सुधु मैंने किटे किधरेंगे आंडे होना ओकी नोकी वाटर हमेशा हम ऐत्ते आंडा आंडे लेकिन आंगे तीन हम गांडे दे आपने अपे हांसिया की आने होए हम उत्तरा के लर ऐटर ऐटर उल्लना की अपे सुधु मैंने के वो पारिस संकल्ला दिया जान देनी
मगे हित කියන්නේම රෑට රෑට ඇවිල්ලා මෙහෙ තනි රකින්න කියලා. ඒ මොකටද? නෑ බං. අර සුදු කලි සංකාර හිපාටුවා ඉන්නා නේද? ඌ අපේ සුදු මැණිකට කරදරයක් කරන එක තාම නවත්තලා නෑ. ඒ ගැන මට හොඳටම විශ්වාසයි. ආයි දෙකක් නෑ. මේ ළමයාට කරදරයක් කරන්න මේ මිනිහට බෑ. මේකගේ හිතුවක්කාරකම කියන්නේ ඕන දැන් එන්ජිඔ එකකුත් අල්ලගෙන. හැබැයි ඉතින් ඒකේ නම් වරදක් නෑ. ওই ලොකු ලොකු තැන් එක පෑහෙන එකත් ඉතින් ලොකු දෙයක් නේ. හැබැයි අපේ අක්කා හිටියා නම් කියන්නේ උඹ ලොකු ලොකු වේඋන් ළඟට පෑහෙන්න නොගියට කමන්නේ නෑ කියලා. ඈ අනිවාර්යෙන් කියයි. ඒකේ වැරද්දක් නම් මං දකින්නේ නෑ. ඒකේ වැරද්දක් නෑ තමයි බං. අනික අපිව ලොකුවට පේන තරමට තමයි ඔය කොයි කොයි ලොකු මිනිහත් අපි දිහාවට බෙල්ල දික් කරන්නේ. ඒක නම් ඇත්ත. ඔකුන් තාම බය වෙලා නැහැ අපේ සුදු මැණිකට. ඔය එන්ජෝ එකේ වැඩෙත් එක්ක ඕකුන් ඉහි යත ගහ ගන්නවා. ඔන්න බලපන්. උඹට තේකක් හදන් එන්නේද? අනේ හොඳයි බං. එතකොට අනුත්තරයට පැහැදිලි යන්නේ අපේ විෂන් එක. මේ වා එකතු කරලා තියෙන තොරතුරු ඔක්කොම ටික අපිට ගොඩක් වටිනවා. ඔව් හන්සර්. මේ තොරතුරු බොහෝම නිවැරදි වගේම ගොඩාක් මානසිකව කරගත්තු දේවල්. ඔව් අපිට ඒක ගොඩක් පැහැදිලි. මේ මමයි අරුණි ගොඩාක් දේවල් සාකච්ඡා කළා. ඔයාලා මේ රිසර්ච් එක ගැන. මේ වෙනකොටත් අර රන්දික කියන හෝටල් ඕන. එයාට කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා මේ කැලේ අයිති කරගන්න සර්. ඔයාට බය වෙන්න කිසිම දෙයක් නැහැ. මේක මුළු රටක් හොල්ලන්න පුළුවන් මාතෘකාවක්. රජයේ ඉඩමක් හෝ වේවා. පෞද්ගලික ඉඩමක් හෝ වේවා. මොන කාණ්ඩයට අයිති වුණත් මේක එක දිගට පැවතිච්ච කැලයක්. මේ කොහෙවත් යන හෝටලයක් ඉදි කරන්න මේ කැලේ කපන්න ඒක ඉඩ දෙන්න බෑ. ඒක ඇත්ත ගියාන් සර්. මේ අක්කුන්ට මේ ජල මූලාශ්‍රවල තියෙන වටිනාකම තේරෙන්නේ නැහැ. දැන් අරුණි. ඔයාට මේ ඉස්සරහ සුපර් මාකට් එකට ගිහිල්ලා වුණා වතුර බෝතලයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් එහා පැත්තේ පෙට්ටි කඩේ වතුර බෝතලයක් ගන්න. හැබැයි කිසිම ඉෂුව එකක් නැහැ. හැබැයි මේ කවුරුවත් හිතන්නේ මේ වතුර බෝතලේට වතුර ගෙනල්ලා දෙන්න. ඒ වතුර පරිසරයත් එක්කලා කොහොම ගේමක් දීලාද ජීවත් වුනේ කියලා. ඕක තේරුම් කරන්න ගිහිල්ලා මිනිස්සු නිකන් හතුරු වෙනවා විතරයි සර්. හරියට හරි. අපි මේ කැලේ පරිස්සම් කරගන්න ඕනේ. කැලේ ප්‍රමාණය ගැන හිතලා නෙමෙයි. අපි මේ කැලේ පවතින ජෛව විවිධත්වය ආරක්ෂා කරල තව ටික කාලයක් හරි ජීවත් වෙන එක වැඩි කරන්න ඕනේ. මේ ජෛව විවිධත්වය ඇතුලේ අපට පුළුවන් අපේ රටේ විනාශ වෙගෙන යන අනාගතය ටික දවසකින් හරි වැඩි කරන්න. අන්න ඒක තීරණ කරන එක මේ පොඩි පොඩි මීටින් වලින් අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මං හිතනවා අනුත්තරා මේ වෙනුවෙන් යන්න පුළුවන් උපරිම දුර යයි කියලා. ඔව් සර්. මේ කතරින්න කොහෙත්ම අදහසක් මගේ හිතේ නෑ. අත් නොහැර සිටීම තමයි සටන දිනන්න තියෙන පාඩම. මේ කැලේ පෙරගන්න අපිට ලොකු ජනමතයක් ගොඩනගන්න වෙනවා. මොකද කොයි යම් මොහොතක හරි මේ කැලේ කපන රජිය අවසර දුන්නොත් ඒ කියන්නේ ගියන් සර් මේකට දේශපාලනික සම්බන්ධ නම් අපිට ජනතාව රැස් කරන්න ලේසි වෙනවා. මොකද විරුද්ධ පක්ෂයේ සහය අනිවාර්යයෙන්ම අපිට ලැබෙනවා. මේකට දේශපාලනික සම්බන්ධ බවක් නම් පේන්න තිබුණ නෑ ගිහන් සර්. ඒ කතාව විශ්වාස කරන්න අමාරුයි අනුත්තර. මොකද මේකේ කොහේ හරි තැනක පොලිටික්ස් තියෙනවා. මොකද දේශපාලනඥයෙක් නැතුව ඔය වගේ තැනකට කවුරු ටච් කරන්නේ නැහැ. අපේ සර් එහෙම කියන අනුත්තරා මිස් පරිසරය පිළිබඳව වඩනගෙන ගොඩාක් ප්‍රශ්න වටේට ඉන්නේ දේශපාලනඥයෝ. ගිහන් සර් එතකොට කියන්නේ ලොකු ජනමතයක් එක්ක අපි විරුද්ධ වීමක් නොකළොත් එහෙම කැලෑව ආරක්ෂා කරගන්න අපිට තියෙන ඉඩකඩ ප්‍රමාණය අඩු වෙයි කියන එකද? අපි බලවත් නැහැනේ අනුත්තරා. දැන් ඔයාගේ එක ඉල්ලීමක්වත් නම් කවුරුත් මොනවත් කරලා නැහැ. මේ ටික දවසකට කැලේ කපන එක නැවතිලා විතරයි. මට පැහැදිලි නෑ සර් කියන දේ. දැන් අනුත්තරා හිතනවාද? වාගේ මේ ෆයිල් එක
තවදුරට පරිස්සම් වෙති කියලා. මම ගැලන් කරලා කියනවා මේ වෙනකොටත් ඔයාගේ මේ හැම ඩීටේල් එකක්ම ඔයාගේ යාළුවෙක්ගෙන් හරි කොහොම හරි රන්දිකට දීලා ඇති. නෑ නෑ සර්, ඒක වෙන කොහෙත්ම විදිහක් නෑ. ඒක මට හොඳටම විශ්වාසයි. අනුත්තරා, සල්ලි වල වටිනාකම යාළුවකමට වඩා ගොඩාක් දුර ගිහිල්ලා තියෙනවා. හරිද? නමුත් අපි විශ්වාස කරමුකෝ මේ මේක තොරතුරු කාටවත් ගියේ නෑ කියන. ඇයි සර් එහෙම කියන්නේ? මේ ෆයිල් එක අවශ්‍ය තැන් වලට ගිහිල්ලා නෑ. අපිට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ. එහෙනම් මේ වෙනකොට මේ කැලේ රක්ෂිතයක් කියලා. ඒත් දැන් මෙතන අනුත්තරා වාඩි වෙලා ඉන්නේ. මේක බෝයින ගමේ ග්‍රාම නිලධාරියගේ ෆයිට් එකක් විතරක් නිසා. කොරෝනා වෛරසයෙන් 99.9% දක්වා විනාශ කිරීමට උපකාරී වන සර්ෆ් එක්සෙල් හයිජීන් බූස්ටර්ස්. අවුරුදු රෙසිපි දැනගන්න 076-800-2222 කෝල් එකක් දෙන්න. ඒ ගොපිය හැංගුවද බා? මොසි හින් නෙමෙයි ඉන්නේ. හා? ඇයි? මොකද අවුල? අවුල? බො මාර වෙගෙන ඇවිල්ලා තියෙන්නේ. එහෙ බල්ලා මෙහෙ බල්ලා දුක මෙතනනේ බා. මත් අපි තාත්ත වෙන්න දුනානේ ඉතින්. බො ඕන මගුලන් නටා ගනි. මොඩි දැන් මාර දිර කේන්තිත් යනවනේ. මට කේන්ති යන්නේ මාත් එක්කම මචං. අනුත්තරා දැකලා තුඹ කතා කරන්නේ. අඩුම තරමේ ඕයිසී කතා කරත් තුඹ කතා කරේ නෑනේ. දැන් ඉන්නවා මෙතන හෙන ගහලා වගේ. ඒබම් මගේ ජීවිතේ මෙච්චර අමාරුයි. ඔබේ හිතේ තියෙන අවුල අනුත්තරාගේ කෙලින්ම අහනකන් ඉවර වෙන්නේ නැහැ මචං. ඒක තමයි ඇත්ත සීන් එක. අනුත්තරාගේ මූණ බලාගෙන කතා කරන්නේ ඔබ හිතන තරම් ලේසි නම් මාත් එකට පට්ට කැමති. ඒක සිය පාරක් විතර උස්සලා පොළේ ගන්න වගේ වේදනාවක් මචං. මචං. වගීස මගේ ළඟ ඉන්නා වගේ දැනෙන එක මට නවත්ත ගන්න බෑ දර්ශන. ඒ අනුත්තරා මං දැන් වගීස නැහැ කියලා ඔබ හොඳටම දන්නවනේ. ඒත් මට එයා වෙන කෙනෙක් දිවෙනව දකින්න එක දරා ගන්න බෑ මචං. ඔය කතාව නිකන් තේරෙන්නේ නැති කුණහරපයක් වගේ බා. කිසි තේරුමක් නැහැනේ. ආ. ඕකනේ ඉතින් මත් එක මොකුත් කියන්න බෑනේ. ඕ ඕ මේ වාඩි. අහපන්. अनुत्तरा बहुल प्रार्थना दुगुना मंजिल पड़ी ना सिंगापुर
මම බෑ කිව්වත් කොහොමත් එක ගෙදරට වැලීට් නෑ අනිතිකව දන්නවනේ අපි තාත්ති එයා හින සැරයි මං දන්නවා ආට ඒකට කරන්න දෙයක් නෑ කියලා හරි කියන්නකො යන්නද එපාද මං වාට යන්න එපා කියලා කිව්වොත් මම මොකද කරන්නේ එහෙනම් ඉතින් මං නරක දුවෙක් වෙනවා අනේ අම්මෝ අම්මෝ මේ ඇයි ඔයා මගේ නරක කෙල්ල නෙමෙයිනේ ඔව් ඒ මට වාගේ හිතරිත් ගන්න බෑ මැනික ඔයා මට නොකිය යන්න තිබ්බා අනික අම්මයි තාත්තයි එක්කනේ යන්නේ මට ඔක්කොම කියලා දැන් ඉතින් මට මුකුත් කියන්නත් බෑ වාට ඒ ඔයාගේ හිතරි දිලානේ මේක ෆැමිලි ට්‍රිප් එකක් නෙවෙයි ගීෂා වාට යන්න වෙනවා ඉතින් අනික අවිශ්වාස කරන්න දෙයක්වත් නෑ වාගේ ඉදර කට්ටියත් එක්කනේ යන්න මම දන්නවා මගේ වගේෂ කවුද කියලා හරි එහෙනම් හිතරිද්ද ගන්නතු හිනා වෙන්නකො කොයි හිනා වෙන්නකො හානි හිනා වෙන්නකො අලියෝ අලියා නෑ නෑ ඔයා මේ මගේ චූටි ඇත්තා හිතමතා හිත නොරිද්දනා මගේ ආදරේ පරන්දනා ආදරයක් නෑ මිහිතලේ ඒ හින්දා ඔබ තවෙන්න එපා ලතැවුලි වෙලා ළඟින් රැඳී කොතරම් හිටියත් හිතට මදි ඇසුරින් මිදිලා ජීවත් වන්නට කවදාවත් මට හිතනු බැරි ඔකේ ඔකේ මම කොල්ලේ දෙන්න නෑ බං මම පොඩි වැඩක් ඉන්නේ හරි හරි හවසන් අපිට ඇතුළට යන්න තිබ්බ සර් ඒ මොකද කවුරුත් අල්ලිය අප්ප මෙව්වස්සේ මොනව වෙනවද කියලා හන්සි ඉන්ටර්වියු දෙද්ද අප්පෝ එහෙම එකක් නෑ සර් ඒත් මං මේ දේවල් ලේසියෙන් විශ්වාස කරනවා අමුතරත් ඉතින් ඒ જાතියෙම කෙනෙක්නේ ඒකෙන් තමයි මටත් ওই වෛරස් එක බෝ වුනේ ගෑනලමෙට් ඒ වගේ වෛරස් එකක් බෝ වෙන එක හොඳයි අපි හොඳට මොලෙන් ඉන්න ඕනේ කියලා මං හොඳට දන්නවා සර් සිහි කල්පනාවෙන් වැඩ කරනවා හන්සි ඒක අනුතර හරියටම කරමු ඇත්තම කතාව ඒකිට සහලෝල අසනීපයි සර් ඒක නෙමෙයි පාඩුවේ රස්සාව කරගෙන ඉන්න පුළුවන් ඒත් ඉතින් එහෙම ඉන්න බැරි තරම් රට ගැන අසනීපෙන් ඉන්න අනුතරාල ඔයාලා වගේ අය හරි අඩුයි හන්සි අපිත් ඉන්නේ මේ වටපිටාවේ අනුතරක් වෙන්නේ ඩක් නැහැ ඒක නම් හරිම වටින කතාවක් සර් අනුතරා කියන්නේ මන් දෙකපු කෙලින් කතා කරන්න බය නැති කෙනෙක් අන්න ඒක තමයි වටින්නේ පොරු කියන්න ඕනේ නැහැ නිසා මන්න ඉතින් සෑහෙන්න බයයි මේ මේකේ හින්දා අතාරින්න බැරිකමට පස්සෙන් වැටලා ඉන්නවා මිසක් නැත්තම් කොයි වෙලෙ මොනවා වෙන්න බැරිද පොලිස් නිලධාරී කිසරා තියන් කියන කතාවද මේ ඉතින් හැමෝම ඔබතුමා වගේ නිලධාරි නෙවෙයිනේ නේ හරි හරි මං ඒක පිළිගන්නවා අනුත්තරාගේත් පඬිතුකම නිසා කොහෙද ඉතින් අපිවත් හෙල්බර්ස්ලා කියලා අතුරට එක්ක ගියා නම් ඉවරයිනේ අපිටත් ඉතින් එන්න වෙලා තියෙන්නේ ප්‍රින්සිපල් නෝනා කියන විදියට තමයි හන්සිල් තරහ ගියද නෑ ඉතින් සර්ව දැක්කම තිනා යනවා ඒ මොකද මන්නම් ඉන්නේ අනු කියන විදියට තමයි දැන් මේ වයිසි මහත්තයාටත් අනුත්තරා කියන විදියට ඉන්න වෙලා නේ ඒකට කමක් නෑ කොහොමත් මෙතන මගේ ප්‍රින්සිපල් අනුත්තරා තමයි අනුත්තරාට කියන්න ඕනේ දැන් ජාත්‍යන්තර වශයෙන් පරිසර සංරක්ෂණය වෙනුවෙන් ප්‍රතිපාදන ගොඩාක් වෙන් කරලා තියෙනවා මොකද ඒකට හේතුව පහුගිය අවුරුදු 20 තුල පරිසර සුරක්ෂිතතාවයේ ගොඩාක් හීන වෙනවා ඒක හරි සර් ඒත් මේ වෙනකොට මුළු ලෝකෙම
පරිසර සුරක්ෂිත කිරීමක ඉන්නව නේද සර්? ඔව්. ඒ ගැනත් අපි හිතුවා. අපි ගොඩක් හෙව්වා. ඕක වෙන්නේ අනුත්තරා ලෝකේ අයිස් කුට්ටි ගොඩාක් දිය වෙනවා. එතකොට මූටි ජලය ගොඩක් වැඩි වෙනවා. දැන් සමහර රටවල බොන්න වතුර ටිකක් මිනිස්සු කාල්මී කරන්නේ නැති ඒකෙන් හැමදේම සිදෙනවයි කියලා හිතන එක වැරදි නේද සර්? හරියට හරියට අපේ මේ එක්කෙනෙක් දෙන්නේ ගහකොළ මරාගෙන විකුණගෙන කන්න හැදුවට ජාත්‍යන්තර වශයෙන් පරිසරය රැක ගැනීම දැන් වැඩි කියලා තමයි සර් මම නම් දන්නේ. ඒක ඇත්ත මිස්. අනුත්තර ලෝකේ වන ගහණය ගැන ඔයා Google search කරලා බලුවොත් හෙක්ටයාර බිලියන 2කට වැඩි ප්‍රමාණයක් වනාන්තර කළමනාකරණය කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වනාන්තර කළමනාකරණය තුළ හැම කලාපයකම ඒ කියන්නේ මේ ලෝකයේ ඇතුලේ වන ගහණය වැඩි වෙලා තියෙනවා. පහුගිය වසර 24 ත වෙනසක් තියෙනවා. ගෝලීය වශයෙන් ඒ තත්ත්වය 2000 ඉඳලා හෙක්ටයාර මිලියන 233කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. 2020 වෙනකොට හෙක්ටයාර මිලියන 2.5කට ලං වෙලා තියෙනවා. ඒ ඇස්සේ අපේ රටේ වනාන්තර එලි කරනවා. එහෙම නේද අරුණි? හරියටම හරි සර්. අපි ඔයාලා වගේ තරුණයෙකුට සපෝට් එක දෙන්නේ. ගෝලීය වශයෙන් මේවා මේ විදිහට වෙනකොට අපි ඉපදිච්ච රට මේක අගාධයට යන්න දෙන්නේ නැති වෙන්න ඕනේ නේද? ඒකට ගිහාන්සයට කොහොම ස්තුති කරන්න කියලා මට තේරෙන්නේ නැහැ සර්. මොන ස්තුතියක්වත් දුන්නේ නැහැ. මේක අපේ රටනේ. අවුරුදු රෙසිපි දැනගන්න 076-822-22ට කෝල් එකක් දෙන්න. මොකද පුතේ මේ ඔය ළමෙක් එක ගහගත්ත කියලා මේ ටීචර් ලියලා තියෙන්නේ? එයා මට ගැහුවා, මම එයාට ගැහුවා. ඇයි ඔය එයාට ගැහුවේ? කුසල් මට එරෙව්වා, මමත් එයාට එරෙව්වා. එයා මට ගැහුවා, මමත් එයාට ගැහුවා. ඉතින් ඇයි ඔය ටීචර්ට කිව්වේ නැත්තේ? මං ආයෙ ඔය ටීචර්ට කියන්නේ. මොකද පුතේ? මං එහෙම තමයි. ඔයා එහෙම ළමෙක් නෙමෙයිනේ. ඔයා හොඳ පුතෙක් නේ. මං එහෙම තමයි දැන්. ඔයා වෙන දණන් කායික්වත් රණ්ඩුවට යන්නේ නෑනේ පුතේ. මං රණ්ඩුවට යනවායි. මං හොඳ නැති ළමෙක් වෙනවා. සුදු මහත්තයෝ මොකද ඔයාට වෙලා තියෙන්නේ? ආච්චි මට අම්මව ගෙනන් දෙන්න. අනේ මට අම්මව බලන්න ඕනේ. අනේ රත්තරනේ මට කවුරුත් ඕනේ නැහැ. මට ස්කූල් යන්න ඕනෙත් නැහැ. මට යාළුවෝ ඕනෙත් නැහැ. මයි පුතා මෙහෙ ඉන්නකෝ. මට අම්මව ගෙනත් දෙන්න ආච්චි. මට අම්මා විතරයි ඕනේ.
अनु कोमद मी इडने का सहन सार्थक बन मार को की पेने उन्ने दम मटे इतने अपिकापु काटते के ना सातुरे ने पुलवां क्या ने वैदे गोड़ खाता आकर पुदे वाल गोड़ा फुटीना हरवा अनिवार्य मम्मा पिटे कले बेर गन पुलवां सातुरी सातुरी क्या ने सातुरु में सातुरी सुबह में वैन्नो ना अनुतरामिस सुबह में वैन्नो ओने नहीं थी ओ ऐसी मात्य में गतकर पु काले थे इतना कोटे इतनो वैदे के बिन्नी कोमल अनुतर मैं यार ताऊ दवसा किया इससे मटे इन्नो ना वैना तो कोटे दार मुकदमे ने ओ इदार ताऊ पिल्सा केको तो वे तमाद दिनो तेनो के लकी हुआ रांधी कलाटे राटे दाल यान वैदे सिद्ध बिन्नो ने ඊට කලින් මේ රටේ ඉන්න හැම මිනිස්සයතම මේ පරිසරයේ තියෙන වැදගත් කම්පීරණ ඕනේ හන්සිය. අමුත්තරා හරි. OIC සර් කාපු කට්ට. අනේ සෝරි සර්. මම හිතුවේ නැච්චර වෙලාවක් යයි කියලා. නෑ නෑ ඒකට කමක් නෑ. යුනිෆෝම් එක අඳින්න ගලින් අපිත් හොඳ කටු කාපු කොල්ලෝ. ඒක නම් අත තේරුණා. අපිටමnte යමු නේද? පරක්කුණු බස් එක දාන්නවනේ. එහෙනම් මාත් යන්න ඕන. අනුතරා මිස් මේ වෙලේ සාර්ථක වෙන්න. මොන හරි උදව් වුණොත් මට කියන්න. අනේ බොහොම ස්තුතියි සර්. සර් හිටියේ නැත්තම් අපි මුළු කොළඹම පීරනවා මේ තැන හොයාගන්න. අනික මෙයක් නැතුව මෙතන තනියෙන් කණ්ඩ වෙන චාටර් එක. එහෙනම් දෙන්නම පරිස්සමෙන් ගිහිල්ලා මට කියන්න. දේශාන්තත් කියන්න. OIC किट्टे के नेता मारु कॉलेज बंग ओ करी थी OIC का मैं पटला वगान ना होने ना यानी अभी वाके तमाय तबात नीति रे बैठकर हम क्या मती मानुसे නීතියට වැඩ කරන කෙනාගේ ෆෝන් එක වැඩ නැද්ද? දේශාංශගේ ෆෝන් එක ඔෆ්. වැඩ කැති බං. සමහර විට ඒත් ඉතින් දේශාංශම කිව්වනේ අපිට යන්න කලින් කෝල් එකක් දීලා එන්න කියලා. සර්ව හම්බ වෙන්නේ. උඹ කෝල් කරානේ? චරයි ඉතින්. මේ අපි යන්නේ. නැත්තම් බස් එකක් එනකන් ඉන්න වෙයි දවසේම. මට නම් ඉතින් බස් ඇලර්ජි කි. මන්ට ගෙදර යන්න තමයි ඕනේ. मिस्टर न्यूटन वेडपटा मुनगढ़ एक दिन में तुम बोला के बोस्ता आवा
मैंने मार पड़ा क्यों उठने बस माव हालाल दाला नहीं उठा बट मैं एक अधिक रोग अंडे लग रही हूँ युवसला इन्ना नहीं आल ये तो वरने तो युवसने के ताऊला तीनों नहीं उठा මං හදන හොඳම හෝටල් එක බොහින්න ගමේ කෙළවරේ තියෙන කැලේ ගම. ඒක දැන් මගේ බොස්. ඒ කොහොමද?